මම අමාත්‍ය විදුලි බල ඇමතිවරයා හැටියට හිටියා. ඊයේ පෙරද මට ඛනිජ තෙල් ඇමතිවරයා හැටියට බාරගත්තා. අද මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි විදුලිය විසන්ත කිරීමත් තෙල් ගබඩාවල තෙල් නැතුව පොලිමි ඉන්න එක. නමුත් මම තමන්නාසරාට බොහොම සතුටින් කියන්න කැමතියි මේ මොහොත වෙනකොට අපි ගාව තෙල් ටොන් 20000ක් අපේ ගබඩාවල තියෙනවා. තව තෙල් ටොන් 32000ක නැවක් අද බාන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අද තෙල් බෙදා හැරීම ගියේ සිපුරු සෙන්සුරාදා ඉඳලා පටන් ගත්ත අපි ඉරිදත් තෙල් බෙදා හැරීම කරා මේ මොහොත වෙනකොට සෑම නගරයකම බෙදුම් හලවල් වලට පෙට්‍රල් ඩීසල් ලැබලා දීලා තියෙනවා. පෙට්‍රල් නම් හුඟක් ෂෙඩ් වල තියෙනවා, ඩීසල් පිළිබඳව පොඩි පොලිමක් තියෙනවා. දැන් මම එනකොටත් මේ ආල ෂෙඩ් වල බලන් ආවේ දිග පොලිමක් නැහැ. ඇවිල ගහ ගන්නකොට වාහන 3-4ක පොලිමක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ අපි යන වැඩපිළිවෙල සාර්ථක වුණාම ලබන සිකුරාදා සෙන්සුරාදා වෙනකොට අපේ පිරුම් පොල්වල පොලිමක් නැතුව තෙල් ගන්න තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා. ඒකම විදුලි අමාත්‍යාංශයටත් ඒ තාපාගාර පවත්වාගෙන යන්න ඕන කරන ඩීසල් දැබිතෙල් අපි ලබා දෙන්න කටයුතු කරලා තිනවා. ඒ හින්දා මේ විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩු කරන්න පුළුවන් වෙයි. අපි බලාපොරොත්තු වෙන ගියේ පස්වෙනිදා ඉඳලා විදුලිය කැපීමක් නැතුව යන්න. ඒ කටයුතු ආරම්භ කරනොත් තාමත් සමහර තැන්වල පොඩි පොඩි විසන්ධි කිරීම් තියෙනවා. එයින්ද ලබන සෞදාගාරවල රට පරණ යථා තත්ත්වයට විදුලියනුත් කනිට තෙල්වලිනුත් ලැබෙයි කියන එක මම විශ්වාස කරනවා.